ආතික ජනබලවේගේ කාන්තාවන් මිදිහට අපි දෙසැම්බර් හතරවෙනිද පොල්දුව හන්දියේදී. ආන්්ඩුවට ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් කර. ඒ උද්ඝෝෂණයක් කරේ දෙසැම්බර් හතරවෙනිදා පාර්ලිමේන්තුවේ කාන්තාහා ළමාවැෑර් ශීර්ෂය විවාදයට ගන්නන් නියමිත වෙලා තිබා. එතකොට දෙසබ හතරවෙන්දර කලින් අපි දැනගත්තා. ළමයින්ට හා කාන්තාවට වෙන් කරපු මුදල්, රුපියල් බිලියෙන හැත්ත හතක් දෙදස් විසි හතරේ අවුරුද්ධෙදී කප්පාදු කරලා තියෙනවා. එතකොට මේ කප්පාදු කරලා තියෙන්නේ පුංචි දරුවගේ ආහාරවලට ගැබිණි මවගේ ආහාරවෙලට පෝෂණය නගා සිටවන්න වෙන් කරපු මුදල්. එනිසා අපි සාමාන්‍යපුරවසියන් විදිහට ගැහැනුන් විදිහට අපි ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවට බලපෑමක් කරා. මොකද මේ කප්පාදු කිරීම අනීතිකයි. මේ කප්පාදු කිරීම මේ කරන්නේ මේ දරුවන්ගේ මුදල් කප්පාදු කරන්න. එනිසා මේ කප්පාදුවට එරෙහිව හඬක් නගන්න ඒවගේම මුදල් කප්පාදු කිරීම වහම නවත් අන්න කියන බලපෑමතම අපිට කරන්න ඕන වුනේ. ඒ නිසාපි දෙෙසැම්බර් හතර වෙනිදා අපේ සාමාජිකේ සියලු දෙනා එකට එකතු වෙලා අපි කොල්දුව හන්දියේදී. ඉතාමත්ම සාමකාමීව, එවගේම පාර යන කෙනෙකුඩවත් අවහිරයක් නෝන විදිහට අපි පාරය අයිනට වෙලා අපි උද්ඝෝෂණයක් කර තමත්ම සාමකාමයියු. එතකොට අපි දන්නවා අපේ රට අදහස්ස ප්‍රකාශ කිරීමේ අයිතිය. එවගේම තමන්ගේ අදහස තමන්ට ඕන විදිහට තව කෙනකට හිංසාවක් නෝන විදිහට පකාශ කිරීමේ අයිතිය. එවගේ ආණ්ඩුවක් විවේචනය කිරීමේ අයිතිය. ඒවගේම තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් හඬුනැගීමේ අයිතියක්. ෙරටේ පරවැසියන්ට තියනවා. ඒ අයිතිය පාවිච් කරල්ලා අපි උද්ඝෝෂණය කර කිසිම දෙයකට අපි හානිකරේනෑ කිසිම කෙනෙකට අපි බලපෑම් කරනෑ ඒවගේම අපි ආණඩුවට විතරයි බලපෑම් කරේ මේ මුදල් කප්පාදුව වහම නවත්තන්න කියලා. තොව ඒ උද්ඝෝෂණය එහම තියද්දී එදා අපි දැක්ක ඒ සාමකාමී උද්ඝෝෂණය අපි ඉවරවෙලා අපේ සහෝදරියන් විසිරයන මොහොතේදී පොලිසියේ නිලධාරින් අදි ජල ප්‍රවහාර අරගන, අපිට වතුර ගැහවා. එතකට ඒ අදි ජලප්‍රහාරයට ලක්වුණ අපේ සහෝදරියන් වැටුණ තුවාල වුණ ඇඳුම් ඉරුණ ඇඳුම් ගැලවුන. ඒවගේම කන් පැලුුණ ඒවගේම ඇඟ සම්පූර්ණයෙම නිල්ලුන අපේ සහෝදියන් දවස් ගණන් ප්‍රහල් ගත වෙලා හිටිය.ඉනිසා කාන්ත හිංසනයක් එතන සිද්ධ වුුණ. ඒවගේම කාන්තමට බලපෑමක් සිද්ධ වුණ. ඒගේ සාමකාමී උද්ගෝෂණයකට කිසිම දැනුන්දීමක් නැතිව පහරදුන්න. මෙන්න මේ සියලුකාරණා මුල් කරගෙන අපි ගරුශේෂ්ත්‍රාධිකරණයට මානවහිමිකම් කඩවුනා කියලා පුරවැසිියන්ගේ සාමකාමීව රැස්වෙන්න සාමකාමීව උද්ඝෝෂණය කිරීම සාමකාමීව අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට බාදාකරා කියලා අප ෆොලිස් පතිතුමාට ඇතුළු තවත් නම දෙෙනකුට ඉරෙහිව. අපි පෙක්්සමක් බාරදිල තියෙනවා මානු හිමිකම් කඩවුනා කියලා ගරු ශේෂ්්‍රාධි කරණයට, ඒක විභාගවෙමින් නියමිත අතරතුරෙදිී. විභාග වෙන්න නමිත වෙලාතියෙන අතර තුරද්දිී. තෝරගත්තු පිරිසකකට මට ඇතුළු, නිලාන්ති සහෝදරරි ඒවාගේම දනෂකි සහෝදරී ඇතුළ තවත් සහෝදරියන් කීප දෙනකුට දනම් දෙනවා වැලිට පොලිසි යට විල්ල කටවඋත්තරයා දෙන්නන්නේ කියලා හැබැයි පොලසි කියන්නේ නෑ මොක කට උත්තර දෙන්නඕන කිය මොකද අපිට විරුද්ධව තියන චෝදන කිය කිසිප දෙයක් දන්නේන. එනිසා අපි එන්ඩ කියපු නිසා ඒඒ නිවේදනයට ගරු කරලපි. ආව. ඇවිල්ල බලද්දී ඕයිසි මහත්තයා කියනවා. පැමනිල් වගේ තියනො කියලා ඉට පස්සේ අපට පැමිල්ලට උත්තර දෙන්න නම් අපි ළඟ ඒ පැමිනිිල්ලට අදාල. සම්පූර්න්න ලිය කියේවිලි තියෙන්න්න ඕන. එනිසා අපි ඒ පැමිනිිල්ලට අද හලව ඉස්සරහට කටයුතු කරන්න මොකද මේ අපේ මානයහිමිකම් නඩුවත් දාර යෙන නිසා තම මේ පොලිසිය බයවෙලා අපිට විරද්ධව යම් යම් ක්‍රියමාර්ග ගන්නහ දන්නේ එනිසා අපි මේ රටේ ජනතාවට කියනවා. අපි පාරට පැස්සේ දරුවන්හා කාන්තවන් වෙනුවෙන්. දරුවන්හා කාන්තාවන්ගේ මුදල් කප්පාදට වෙනුවෙන් මේ රටේ ප්‍රජාන්ත්‍රවාදය තමා අපි ඒ ප්‍රජහන්ත්‍රවාදීව තියන අපිට අයි තියතම ඒගේ අපි උද්ඝෝෂණය කරේ. ඒ අයිතිය නැති කරන්න හදන වනම්. ඒගේ අපි මානු හිමිකම් නඩුවත් දැම්ම ඒට එරෙහිව කටයුතු කරන්න හදනොන එක නීතිය නෙමේ. එනිසා අපි කියනවා මේ විදිහට නීතිය නවන්න සූදානම් වන්න එපා මොකද මේ රටේ සියලු කාන්ත වන්නහා ගැනුන් වෙනුවෙන් තම අපිලියට බැස්සේ හටත් අපි ඒ මේ රටේ තියන නීති රාමුව කිසිව දෙයක් උල්ලංගනය කරන්නේ නැතුව ප්‍රජාහන්ත්‍රවාදී විදිහයට හැබැයි අපිට කරන්න පුළුවන් සියලු බලපෑම් හෞද්ගෝෂණ අපි හට දවසිත් කරනෝ බොමස්තුති ෑ අපි කටවෘත්තරයක්කද දුන්නේන මොකද අධිකරණයේ දී නඩුවක් තියෙනම අපි දාලා. ඒනිසා අපි විද්ධෝ මොනවහර දේවල් තියෙනවන අපිව දැනගන්නඕනි. ඒ දේවල් අපි සියලු අපි විුද්ධෝ තියෙන පැමිණිනිිටික අපි අධ්‍යනය කර නීති උපතිස් සුත්තර ගැෙන අපිට අපෙන් කට උත්තරයක් ඔොන්න අපි දෙන්න සූදාන.